මෙතිවරණ සහ ඡන්ද විවසීම් ව්‍යුහයේ හා නීති රීතිවල ප්‍රතිසංස්කරණ හඳුනා ගැනීමට මෙන්ම අවශ්‍ය සංශෝධන ඉදිරිපත් කිරීම සඳහා වූ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව ලබා දී ඇති නිර්දේශවලින් බහුතරයක් ක්‍රියාත්මක කිරීමට සියලු පක්ෂ මෙහිදී පොදු එකඟතාවකට පැමිණියා. මෙතිවරණ වියදම් පාලනය කිරීම පූර්ව ඡන්දේ ප්‍රකාශ කිරීමට අවස්ථාව සැලසීම හා ඡන්ද විමසීම් දිනේ විශේෂ ඡන්ද මැදිස්ථාන පිහිටුවීම බහජන නියෝජිත ආයතනවල තරුණ කාන්තා නියෝජනයේ ශක්තිමත් කිරීම ඡන්ද විමසීම් කාල සීමාවේ සියලුම මාධ්‍ය සඳහා මාධ්‍ය උපමාන බලාත්මක කිරීම ඇතුළු යෝජනා කිහිපයක් ක්‍රියාත්මක කිරීමටද මෙහිදී එකඟතාව පළ වී තිබෙනවා. ඉදිරියට පළාත් පාලන මැතිවරණයක් අනිවාර්යෙන් එයි. ඊට අමතරව පාර්ලිමේන්තු මැතිවරණයක් එන පාටක් නම් දැම්ම නෙමෙයි. ඒක තව කාලයක් යයි කියලා තමයි මගේ නම් අදහස. මේ අවස්ථාවේ පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීමට සුදුසු වටපිටාවක් මේ රටේ තියනවද කියන එක පළමුවෙන් හොයලා බලන්න ඕනේ. ඒ කියන්නේ මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදීව ක්‍රියා කරන්න, ගම්වල අපේ ක්‍රියාකාරීකීන්ට නිදහසේ ඡන්ද කටයුතු වල යෙදෙන්න, ඒ අවශ්‍ය පසුබිම, ඒ පහසුකම් සැපයුණාට පස්සේ රටේ ආර්ථිකය නිසිතැනකට ගෙනාවට පස්සේ මං හිතන්නේ අපිට පුළුවන් මැතිවරණයක් තියලා ජනතාවට ඕන නියෝජිතයින් පත් කිරීමේ අවස්ථාව සල්සලා දෙන්න. පාර්ලිමේන්තුවේ සරල බහුතරයකින් පළාත් සභා මැතිවරණය පරණ ක්‍රමයට පවත්වන්න පාර්ලිමේන්තුවට තීරණයක් ගන්න පුළුවන්. පාර්ලිමේන්තු කාර්ක සභාව තීරණය කළා තියෙනවා පළාත් සභා මැතිවරණය පරණ ක්‍රමයට තියන්න. ඒ වගේම ලබන මාසෙන් පස්සේ මැතිවරණ කොමිසමට බලය තියෙනවා පළාත් පාලන මැතිවරණය තියන්න. ඉතින් අපි ඉල්ලීමක් කරා මේ මැතිවරණ දෙකම අහම තියන්න කටයුතු කරන්න කියලා. පළාත් සභා මැතිවරණයත් පාර්ලිමේන්තු මැතිවරණයත් පැවැත්වීම සම්බන්ධයෙන් කමිෂන් සභාවට නීතිමය වශයෙන් පුළුවන්කමක් නොමැති බවත් පාර්ලිමේන්තුව විසින් ඒ අවශ්‍ය නීති රීති සකස් කර දුනහොත් කමිෂන් සභාව විසින් ඒ මැතිවරණ පැවැත්වීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බවත් පළාත් පාලන මැතිවරණයේ පැවැත්වීම පිළිබඳව විශේෂයෙන්ම තීන්දුවක් ගැනීමට කමිෂන් සභාව කටයුතු කරන බවයි සඳහන් කළේ. පළාත් සභා මැතිවරණය පවත්වන්න කාර්ක සභාව නිර්දේශ කළා තිනවා. කලින් පැවති නීති යටතේ පනතක් ගෙනලා සංශෝධනය කළා. පළාත් සභා මැතිවරණය තියන්නත් පළාත් පාලන මැතිවරණය මේ සැප්තැම්බර් මාසෙන් පස්සේ කොමිසමට බලය එනවා. ඔක්තෝබර් 31 ඡන්දේමි නාම යෝජනා ප්‍රතිශෝධනයේ අවසන් වශයෙන් සම්මත කරාට පස්සේ පළාත් පාලන මැතිවරණයට දින නියම කරන බව තමයි කිව්වේ. අපි විශ්වාස කරනවා කලින් එන්නේ පළාත් පාලන මැතිවරණය.